අපි දෙවෙනි වීඩියෝ පාඩමත් එක්ක මේ මුණ ගැහෙන්නේ. අපි දෙවෙනි පාඩම් විදියට DNS server එකේ දෙවෙනි පාඩට එක තමයි කතා කරන්න හදන්නේ. අපි පළවෙනි වීඩියෝ පාඩමෙන් DNS server එකේ මූලික සංකල්ප පිළිබඳව ඉගෙන ගත්තා. අපි දැන් දෙවෙනි පාඩට එකෙන් DNS server එක පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්න හදන්නේ. එතකොට අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා DNS server එකක් පාවිච්චි කරන්න ඇතිවන අවශ්‍යතාවය. පරිගණකයක් ඉලක්කම් වලින් ක්‍රියාත්මක වෙනකොට මිනිස්සු තමන්ගේ භාෂාවන් පදනම් කරගනිමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම්කිසි පුද්ගලෙක් තමන්ගේ පරිගණකයේ තියෙන web browser එකකේ website එකක් type කරොත් අපි එකට කො URL එකක් කියලා ඒ URL එක හොයාගෙන යන්න ඕන. නමුත් ඒ URL එක එතකොට computer එකට තේරුම් ගැනීම හැකියාව තියෙන්න ඕන. නමුත් computer ක්‍රියාත්මක වෙන්නේ ඉලක්කම් වලින් හින්දා URL එකක් තේරුම් ගැනීම හැකියාවක් නැහැ. ඒක හින්දා URL එක IP එකක් බවට නැත්නම් ඉලක්කමක් බවට පත් කරන්න තමයි අපි DNS server එක පාවිච්චි කරනවා කියලා කිව්වේ. හොඳට අපි DNS server එක ට්‍රාන්ස්ලේට් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු කලින් වීඩියෝ එකේදී කතා කරපු DNS එකේ සරල ක්‍රියාකාරීත්වය ආපවපාරක් බලන්න. අපි ගෙදර තියෙන කම්පියුටරේ www.facebook.com කියන URL එක ටයිප් කරනවා කියලා හිතන්. එතකොට අපි ඒක ටයිප් කරන්නේ කම්පියුටරේ තියෙන web browser එකේ. ඒතර web browser එකේ අපි මේ www.facebook.com URL එක ටයිප් කරාම browser එක විසින් එක පරිගණකයේ OS එකට ලබා දෙනවා. පරිගණකයේ OS එක විසින් එක DNS server එක වෙත ලබා දෙනවා. DNS server එකට ඒ www.facebook.com කියන URL එක ලැබුණයින් පස්සේ ඒ DNS server එක තුල ගබඩා කරලා තියෙන දත්ත ගබඩාවේ IP address සහ web address පවතින වගුවේ www.facebook.com කියන URL එක පවතින ස්ථානයේ හොයාගෙන යනවා. අන්න ඊට පස්සේ www.facebook.com කියන URL එකට අදාළ IP ලිපිනේ හොයාගන්නවා. අන්න ඒ IP ලිපිනේ හොයාගත්තයින් පස්සේ ඒ IP ලිපිනේ ලබා දෙනවා අපේ පරිගණකයේ තියෙන web browser එකට. web browser එකට මේ IP ලිපිනේ ලබා දුන්නාම එතකොට දැන් web browser එක දන්නවා www.facebook.com කියන web අඩවියට අදාළ web server එකෙහි IP ලිපිනේ. ඒක දැන් මේ රූපයට අනුව නම් 178.45.62. අන්න එතකොට web browser එකට හැකියාවක් තියෙනවා අන්න ඒ IP ලිපිනයට අවශ්‍ය දත්ත යවලා www.facebook.com කියන web අඩවිය තමන්ගේ web browser එකට ගෙන්නව ගන්න. මේක තමයි DNS server එකක සරල. අපි දැන් අභ්‍යන්තර වශයෙන් DNS server එකක් ක්‍රියාත්මක වෙන හැටි අධ්‍යයනය කරන්න හදන්නේ. එතකොට විෂයනාම සේවාදායකයන් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ DNS servers වර්ග කීපයක් තියෙනවා. අපි මේ වර්ග ටික බලුවෙන් පස්සේ DNS servers වර්ග අපි පළවෙනි එක විදිහට DNS resolver සලකන්න පුළුවන්. ඊට පස්සේ root name server, ඊට පස්සේ top level domain name server, ඊට පස්සේ authoritative name server කියන එක. එතකොට DNS resolver කියන එක, root name server, top level domain name server, authoritative name server කියන servers හතර අපිට DNS servers හතරක් විදිහට සලකන්න පුළුවන්. නැත්නම් විෂයනාම සේවාදායක වර්ගයන් හතර ලෙස සලකන්න පුළුවන්. අපි දැන් මේක මුලින්ම බලන්න ඕන DNS resolvers කියන්නේ මොනවද කියලා. අපි DNS resolver කියන server එක හොයාගන්න පුළුවන් වෙන්නේ අපිට අන්තර්ජාල සේව සපයන ISP කෙනෙක් එක්ක. දැන් අපි අන්තර්ජාල සේවා පහසුකම ලංකාවේ නම් ලබා ගන්නවා ටෙලිකොම් එක හරහා, මොබිටෙල් එක හරහා, ඩයලොග් එක හරහා. එතකොට ඒගොල්ල තමයි ISPලා කියන්නේ. අන්න ඒ ISPලත් එක්ක තමයි මේ DNS resolver කෙනෙක් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට
දැන් ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග්, එයාටෙල්, හච්, ලංකාකොම්. ওই වගේ ආයතන තමයි අපි මේ ISP ලා කියලා සලකන්නේ. ඒතර මේ සෑම ISP කෙනෙක් සමගම DNS resolver එකක් පවතිනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ DNS resolver එකේ ක්‍රියාකාරීත්වය අපේ පරිගණකයෙන් අපි යම් කිසි website එකකට යොමු වෙන්න හැදුවෙන් පස්සේ අපි හිතුව උදාහරණයක් විදිහට www.facebook.com කියලා අපි ඒ facebook.com කියන URL එක web browser එකේ type කරයින් පස්සේ ඒක OS එකට ලබා දුන්නාම ඊට පස්සේ ඒ OS එකෙන් ඊට පස්සේ යොමු කරන්නේ මුලින්ම අපේ මේ DNS resolver එකට. එතකොට තේරුම් ගන්න ඕන පළවෙනි කාරණේ තමයි අපේ පරිගණකයේ තියෙන web browser එකේ type කරන URL එක OS එකට ගියාට පස්සේ OS එකෙන් ලැබෙන එක DNS resolver එකට. ඒ කියන්නේ අපේ ISP නැත්නම් අපිට ඉන්ටර්නෙට් සේවාව සපයන සමාගමේ පවතින DNS server එකට DNS resolver එකට තමයි මේක ගමන් කරන්නේ. පැහැදිලි නේද? හරි. අපි බලමු ඊළඟ වර්ගය root name server. Root name server මූල root කියලා කියන්නේ මූල. ඒතර මූල නාම සේවා දායකින් කියන එක අපි බලමු root name server ලා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරිද? බලමු. ඒතර මේක root name servers ලා ගත්තාම ලෝකේ පුරා root name servers වර්ග කාණ්ඩයන් 13ක් තියෙනවා. හරිද? අන්නේ කාණ්ඩ 13 පාලනය කරන සංවිධාන 12ක් තියෙනවා. ඒ සංවිධාන 12 මගින් තමයි මේ root name servers වර්ග 13 නැත්නම් කාණ්ඩ 13 නඩත්තු කිරීම සිදු කරනු ලබන්නේ. හරිද? ඊට පස්සේ මේ root name servers වර්ග 13 නැත්නම් කාණ්ඩ 13 හඳුන්වන්න ලිපිනයන් පාවිච්චි කරනවා. අන්නේ root name server එකක් සඳහා පාවිච්චි කරන ලිපිනය සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට. මුලින්ම අක්ෂරය කියන එක එනවා. ඊට පස්සේ අක්ෂරයට පස්සේ තිත නැත්නම් ඩොට් එකක්. ඊට පස්සේ root - server.net කියන එක. මෙතන අක්ෂරය විදිහට අපි පාවිච්චි කරන්නේ ඒවල ඒ අකුරේ සිට M අකුර දක්වා තියෙන simple ඉංග්‍රීසි අකුරු. එතකොට අපිට පුළුවන් උදාහරණයක් විදිහට a.root-server.net. එතකොට ඒ එන්නේ A කියන root name server එක. ඊතර b.root-server.net. එතකොට A එන්නේ B කියන root name server එක. මේ වගේ root name servers කාණ්ඩ 13ක් තියෙනවා. ඊට පස්සේ මේ සෑම root name server එකක් පිළිබඳව විස්තර ලබා ගන්න ඕන නම් මෙන්න මේ පල්ලෙහා තියෙන ලිපිනය පාවිච්චි කරන්න පුළුවන්. ඒ ලිපිනේ සකස් වෙලා තියෙන අර කලින් ආකාරයටම තමයි. එතකොට akshare.root-server.org එතන තියෙන්නේ. net නෙමෙයි org. දැන් අපිට A කියන වර්ගයේ root name server එකේ විස්තර ලබා ගන්න ඕන නම් අපි ගහන්න ඕන අපේ URL එක විදියට a.root-server.org කියන එක. මේ ආකාරයට අපිට root name servers කාණ්ඩ 13 විස්තර ලබා ගන්න අපිට මෙන්න මේ URL එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ root name servers පිළිබඳ සියලුම විස්තර ලබා ගන්න ඕන නම් කියන්නේ එකම ස්ථානයකින් සියලුම root name servers පිළිබඳ විස්තර ලබා ගන්න ඕන නම් අපිට පුළුවන් පාවිච්චි කරන්න www.root-server.org කියන web ලිපිනය නැත්නම් URL එක. එතකොට අපිට servers 13 පිළිබඳව විස්තර ලබා ගන්න පුළුවන්. හරි. අපි root name servers මූල මට්ටමේ විශේෂ නාම සේවා දායකකින් ඉන්නවා කියලා කිව්ව 13ක්. ඒ කියන්නේ කාණ්ඩයන් 13ක්. අපි කියේ කාණ්ඩ 13ට අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන් web ලිපිනයන් තියෙයි කියලා. අපි බලමු එහෙම ලිපිනයන් කීපයක් කොහොමද අපිට එකින් මොනවද ගන්න පුළුවන් විස්තර කියලා. අපි බලමු දැන් අපි කිව්වා ඒ අකුරේ ඉඳලා M අකුර දක්වා තියෙයි කියලා ඒ වෙපේ root name servers. අපි බලමු root name servers වලින් අපි හිතමු ඒ අකුර කියන එක වෙනා කොහොමද විස්තර බලන්නේ කියලා. එතකොට අපිට මෙන්න මෙතන type කරන්න පුළුවන් a.root-servers.org කියලා. එතකොට මම මේක එන්ටර් කරනවා.
හරි මෙන්න මේ අපිට ලැබුණා දැන් a.rootservice.org කියන වෙබ් ලිපිනය මේ තියෙන්නේ එතකොට මේ root server එක පිළිබඳව විස්තර හරිද දැන් මේ a.root කියන එක නා පවත්වාගෙන යන ආයතනය verisign කියන එක නා verisign කියන එක නා එතකොට මේ verisign කියන එක නා තමයි මේ a.rootservice.org කියන එක පවත්වාගෙන යන්නේ එවනම් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම මේ නිකම් මේ පිළිබඳ විස්තර පෙන්නන්නේ දැන් මේ a කියන එක නා ඊට පස්සේ අපි ගත්තොත් අපි නිකන් ගම් b කියන එක නාගේ අදාළ විස්තර ගන්න ඕනේ කියලා b කියන root service එකට අදාළ මේ තියෙන්නේ b root කියන root name server එකේ අදාළ website එක. එතකොට ඒක පවත්වාගෙන යන්නේ University of Southern California කියන එක විශ්වවිද්‍යාලය මඟින්. ඒක අපිට පේනවා මේ තියෙන්නේ a b root කියන එක. අපි ওই විදිහට ගත්තොත් c cognate කියන එක නා cognate එකෙන් තමයි මේක පවත්වාගෙන යන්නේ. ඊට අදාළ IP version 4, IP version 6 ලිපිනේ අන්න මෙතන පෙන්නලා තියෙනවා. හරි. දැන් එතකොට ওই විදිහට a b c d ඔහොම ගන්න පුළුවන්. හැබැයි g අකුරට අදාළ වෙන්නේ නැහැ. ওই විදිහට ටයිප් කරාට ඒ කියන්නේ g.root-service.org කියලා ගහුවයි කියලා ඊට අදාළ එකේන අපිට ලැබෙන්නේ නැහැ. අපිට වෙන හැම එකක් වෙන්නේ නැහැ කියලා. එතකොට එයාට අපි වෙනම ටයිප් කරන්න ඕන. g root එකට අදාළව අපි විස්තර ගන්නවා නම් අපි එතකොට ටයිප් කරන්න ඕනේ g.root-service.org කියන එක නෙවෙයි අපි ඒකට පාවිච්චි කරන්න වෙනම ලිපිනයක් තියෙනවා එතෙන්දි විතරයි ඒ වෙනස්කම එන්නේ අනිත් තැන් වලදී හැම විස්තෙම අර විදිහටම තමයි පාවිච්චි කරන්නේ මේ තියෙන්නේ අපි g root එකට අදාළව තොරතුරු ගන්න පාවිච්චි කරන එක මේක අපි දිසා කියලා කියන්නේ දිසා මිල් මේ ගමු slash g root තර මේ තියෙන්නේ g root එකට අදාළ වෙබ්සයිට් එක මේක ඩිෆෙන්ස් ඉන්ෆර්මේෂන් සිස්ටම් ඒජන්සි එකෙන් පවත්වාගෙන යන්නේ දිසා කියන එකෙන්. එතකොට මෙයාගේ ලිපිනේ විදිහට එන්නේ difa.bill/g-root කියන එක. හරිද? හරි. අපි එතකොට දැන් root name servers පිළිබඳ වෙන වෙනම විස්තර මැඩුවා. අපි බලමු root name servers පිළිබඳ විස්තර එකම ස්ථානයකින් ලබා ගන්න. root name servers සම්පූර්ණයෙන් කියන්නේ root name servers අපි කොහොම කාණ්ඩ 13ක් තියෙයි කියලා. ඒ කාණ්ඩ 13 පිළිබඳව විස්තර එකම ස්ථානයකින් බලා ගන්න ඕන නම් අපි කිව්වා පාවිච්චි කරන්න ඕන කියලා www.root-servers.org කියන ලිපිනය. හරි. එතන මෙන්න මෙතනින් අපිට සියලුම විස්තර ලබා ගන්න පුළුවන් අපිට තියෙන root servers පිළිබඳව. දැන් අපි මෙතන ගත්තොත් මෙතන root servers කියලා a b c d e f g h i j k l m හරිද දැන් අපි a root කෙනෙක් ගත්තොත් එතන operator කවුද කියලා පෙන්නනවා එතකොට එයාගේ ip address එකක් පෙන්නනවා හරිද ඊට පස්සේ ඒක පිහිටලා තියෙන ස්ථානක් පෙන්නනවා හරිද දැන් b root එක ගත්තොත් b root එක පිහිටලා තියෙන ස්ථාන වෙනම operator කරන්නේ කවුද ඊට පස්සේ ip කවුද කියලා අපිට පෙන්නනවා හරිද එතන මේ විදිහට අපිට root servers වර්ග කාණ්ඩ 13ේම විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. අපි බලමු මේ ලෝකය තුල පිහිටන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ root name servers සිටියම. හරිද? අපි බලමු මේකේ. දැන් අපිට පේනවා මේ විවිධ ලෝකයේ විවිධ ස්ථානවල root name servers පිහිටලා තියෙන හැටි. අපි කිව්වා root name servers කාණ්ඩ 13යි තියෙන්නේ. කාණ්ඩ 13 කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ servers 13යි තියෙන්නේ කියලා. එක කාණ්ඩයකට අදාළ සර්වර්ස් විශාල සංඛ්‍යාවක් තියෙන පුළුවන් ලෝකේ විවිධ ස්ථානවල. එතකොට දැන් මේ සිටියම ගැලුවෙන් පස්සේ අපිට පේනවා මේ ලෝකේ විවිධ ස්ථානවල මේ root servers පිහිටලා තියෙනවා කියලා. මේක ටිකක් ලොක් කරොත් ඔයගොල්ලෝ මේක විකිපීඩියෙන් පේනවා මේ තැනින් තැන. අපි බලමු ලංකාවට ආසන්න. දැන් අපි ගත්තොත් ලංකාවේ
root name servers හයක් තියෙනවා. හරිද? ඒවා ඔක්කොම කොළඹ ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් අපි මේ ක්ලික් කරලා බලුවොත් අපේ ලංකාවේ තියෙනවා කවුද? E තියෙනවා, L තියෙනවා, J තියෙනවා, D තියෙනවා, I තියෙනවා, F තියෙනවා. ඉතින් මේ root name servers හය ලංකාවේ පිහිටලා තියෙනවා. ඉතින් ඉන්දියාවේත් තියෙන ඒ වගේ. ඉතින් විවිධ රටවල ඒවා ස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ ලෝකයේ විවිධ ස්ථානවල මේ root name servers කාණ්ඩ 13ට අදාළ විශාල සර්වර්ස් ප්‍රමාණයක් පිහිටුවලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ උඩින්ම පෙන්නන්නේ මේ root name servers පවත්වාගෙන යන ආයතන. මං කිව්වා ඒ වගේ ආයතන organizations කියත් තියෙන්නේ 12යි තියෙන එක බලන්න 1යි 2යි 3යි 4යි මෙතන 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හරිද? ඊට තේරුම් ගන්න මේ තියෙන්නේ එතකොට ලෝකයේ පුරා root name servers විහිදුල් තියෙන හැටි. TLD name servers top level domain name servers කියන එක ඉහළ මට්ටමේ විශේෂ නාම සේවාදායකින් කියන එක. අපි කලින් වීඩියෝ එකේදී වීඩියෝ අංක එකේදී ඉගෙන ගත්තා URL එකක් ගත්තාම ඒ URL එකේ තියෙන ඉහළ මට්ටමේ වසම පිළිබඳ .com .org .lk .asia ඔය වගේ. එතකොට මෙන්න මේ ඉහළ මට්ටමේ වසම් කොටස් හතරකට බෙදෙනවා කියලාත් අපි ඉගෙන ගත්තා. ඒක තමයි මේ වගුවේ පෙන්වලා තියෙන්නේ මූලික වසම්. ඒකටයි තියෙනවා .com .org .net වගේ දේවල්. ඊට පස්සේ රටක් නියෝජනය කිරීම සඳහා යොදා ගන්නා වසම් .lk .uk වගේ. ඊට පස්සේ ICANN කියලා කිව්වා අපි මතක ඇති. ICANN කියලා කියන්නේ විශේෂ සේවාවක් පදනම් කරගෙන දැන් මෙතන .euro කියලා තියෙනවා. ඒ කියන්නේ ගුවන් යාන ක්‍රියාන්විතය පිළිබඳ. ඊට පස්සේ .mobi කියලා කියන්නේ අපි ගන්න ජංගම දුරකථන සේවාව. අන්න ඒ වගේ කර අපි කියනවා ICANN වර්ගයේ domain names කියලා. හරිද? ඊට පස්සේ භූගෝලීය ප්‍රදේශයක් නියෝජනය කරන වසම් වලට අපි ගත්තා .asia ඔය වගේ දේවල්. හරිද? එතකොට මෙතන අපි top level domains වර්ග හතරක් ගැන තමයි කතා කරේ. අන්න මේ එක් එක් වසම් සඳහා දැන් අපි හිතමු .com කියලා. ඒ .com කියන ඉහළ මට්ටමේ වසමට අයත් URL ගබඩා කරලා තියන්න වෙනම සර්වර් එකක් තියෙනවා. එතකොට ඒක ඉහළ මට්ටමේ සර්වර් එකක් TLD එකක්. ඊට පස්සේ .org ගත්තොත් .org වලට අදාළ සියලුම වෙබ් ලිපින ගබඩා කරලා තියන්න වෙනම සර්වර් එකක් පාවිච්චි කරනවා. එතකොට ඒක .org TLD එකක්. ඊට පස්සේ අපි හිතමු ලංකාවේ වෙබ්සයිට් කියලා. එතකොට ලංකාවේ වෙබ්සයිට් ඉවරෙන් .lk වල ඉන්නේ. අන්නේ .lk කියන වසම යටතේ නැත්නම් ඉහළ මට්ටමේ වසම යටතේ තියෙන සියලුම වෙබ්සයිට් වල නම් ගබඩා කරන්න වෙනම සර්වර් එකක් තියෙනවා නැත්නම් වෙනම TLD එකක් තියෙනවා. ඒතර තේරුම් ගන්න මේ වගුවේ පෙන්වලා තියෙන හැම ඉහළ මට්ටමේ වසමකටම වෙනම වෙන් වෙච්ච අනිවාර්ය වූ සර්වර් එකක් පවතිනවා. ඒව TLD සර්වර්. පැහැදිලිද? ඉතර TLD සර්වර් කියන එක ඉතර TLD සර්වර් එකකින් මොකද වෙන්නේ? TLD සර්වර් එකකින් කිසියම් විශේෂිත නැත්නම් වෙන් වෙච්ච ඉහළ මට්ටමේ වසමක් සඳහා අදාළ සියලුම වෙබ් ලිපිනයන් ගබඩා කරලා තියාගන්න ඔයාගේ IP ලිපිනයන් සමග. ඊට පස්සේ අපි අවසානයේ මේක බලන්න හදන්නේ authoritative name servers කියන එක. මේ authoritative name servers කියන එක ගත්තාම DNS පද්ධතිය තුළ අවසාන සර්වර් එක තමයි මේ වර්ගය. ඊට පස්සේ මේ සර්වර් එක තුළ අපි විසින් ඉල්ලා සිටින වෙබ් අඩවි වල IP ලිපිනයන් ගබඩා කරලා තියෙනවා. දැන් අපි ඉල්ලා සිටිනවා නම් youtube.com කියන එක එයාට අදාළ IP ලිපිනය ගබඩා කරලා තියෙන්නේ authoritative name server එකක් තුළ. හරිද? එතකොට මේ authoritative name servers ලබා ගන්න නම් අපි හිතමු අපි www.facebook.com එකට අදාළ authoritative name servers ටික ලබා ගන්න ඕන කියලා. අපිට පුළුවන් command prompt එක පාවිච්චි කරලා ඒ command prompt එකේ ns lookup කියන command එක type කරලා ඊට පස්සේ set query. සමාන ns කියන command එක type කරලා අවසානයේ අපිට website එකේ ලිපින type කරලා ඉවරලා අදාළ authoritative name servers ටික ලබා ගන්න. අපි ආයෙ පොඩ්ඩක් කතා කරලා බලුවොත් විශේෂ නාම සේවාදායක වර්ගයන් අපි හතරක් ඉගෙන ගත්තා. DNS resolvers, root name servers,
top level domain name servers authoritative name servers කියන එක. ආයෙ පොඩ්ඩක් අපි මතක් කරොත් DNS resolvers කියන කට්ටිය ඉන්නේ ISP ලා සමග. ඒ කියන්නේ අපිට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතනයක් තුල තමයි DNS resolver කියන එක පවතින්නේ. එතකොට අපි වෙබ්සයිට් එකක් අපේ web browser එකේ හිටයි කරලා ඉල්ලීමක් කරපු වහාම OS එක විසින් අදාළ වෙබ්සයිට් එකේ ලිපිනේ ලබා දෙන්නේ මේ DNS resolver එකට කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ root name servers අපි ඉගෙන ගත්තා. root name servers අපි ඉගෙන ගත්තේ ඒ වගේ කාණ්ඩයන් 13ක් ඉන්නවා කියලා ලෝකේ පුරා ඒ කාණ්ඩ 13 පාලනය කරන්න වෙනම organizations 12ක් පවතිනවා කියලාත් අපි ඉගෙන ගත්තා. එතකොට A අකුරේ සිට M අකුර දක්වා වෙන් වෙච්ච මේ root name servers පවතිනවා කියලාත් අපි තේරුම් ගත්තා. ඊට පස්සේ top level domain name servers. top level domain name servers කියලා කිව්වේ අපි ඉගෙන ගත්තා top level domain .com .org .lk .uk ආදී ඔන්නේ ඉහළ මට්ටමේ පවතින domain නාමයන් වලට වෙන් වෙච්ච වෙනම servers තියෙනවා. ඒකෙන් .com වලට අදාළ වෙනම server එකක් .lk ට අදාළ වෙනම server එකක් පවතිනවා. ඒ xx.com .lk කියන top level domains name servers තුල තියෙන්නේ මොනවද? එතකොට ඒ xx ඉහළ මට්ටමේ විෂය නාමයට අදාළ web ලිපිනයන් සියල්ල. ඊට පස්සේ authoritative name server කියන එක අපි ඉගෙන ගත්තා අවසාන වශයෙන්. එයා තමයි server set එකේ ඉන්න අන්තිම එක්කෙනා. එයා ගාව තමයි අපි හොයන web ලිපිනය සහ ඊට අදාළ IP ලිපිනය ගබඩා කරලා තියාගෙන ඉන්න server එක. හරි. අපි දැන් බලන්න හදන්නේ කොහොමද අපේ පරිගණකය තුල URL එකක් type කරයින් පස්සේ ඇත්තටම මේ URL එක හොයාගෙන යන්නේ කොහොමද කියලා. අපි කලින් වීඩියෝ එකේදීත් මේ වීඩියෝ එකේ මුලදීත් පොඩක් බැලුවා අපි DNS server එකක් කොහොමද මේ URL එකක් හොයාගන්න පාවිච්චි වෙන්නේ කියලා. හැබැයි අපි එතනදී සම්පූර්ණයෙන්ම DNS එක විතරයි පාවිච්චි කරේ. කියන්නේ අපි ඒක වර්ගීකරණය කළා පාවිච්චි කරේ නැහැ. තනි DNS එකක් කියලා තමයි අපි පාවිච්චි කරේ. නමුත් අපි දන්නවා දැන් DNS servers වර්ග 4ක් අපි. ඒ 4 පාවිච්චි කරලා තමයි දැන් අපි මේ කතාව බලන්න හදන්නේ. අපි හිතමු මේ තියෙන අපේ පරිගණකය. ඒ පරිගණකයේ අපේ web browser එකක් තියෙනවා. ඒ web browser එකේ අපි හිතමු අපි type කරනවා කියලා web ලිපිනයක් www.facebook.com කියන එක. ඉතින් අපි දන්නවා මේ web ලිපිනේ අපි මේකේ type කරාම නැත්තම් මේ URL එක මේ browser එකේ type කරයින් පස්සේ browser එක විසින් මේක තේරුම් ගන්න බැරි හින්දා ඒක ලබා දෙනවා කාටද? අපේ OS එකට නැත්තම් මෙහෙයුම් පද්ධතියට. මෙහෙයුම් පද්ධතියට මේ URL එක ලැබුණයින් පස්සේ එයා ඊට පස්සේ ඒක දෙන්න බලනවා කාටද? අපේ resolver එකට. ඒ resolver එක කියන එක කියන අපි දන්නවා දැන් පිහිටලා තියෙන්නේ අපේ ISP ගාව. resolver එකට දැන් මේ web ලිපිනේ ගියයින් පස්සේ එයා එයාගේ cache memory එක check කරලා බලනවා. එයාගේ cache memory එකේ බලනවා මේ www.facebook.com වලට අදාළ IP ලිපිනය තියෙනවද කියලා. දැන් අපි කලින්ුත් ඔය www.facebook.com කියන කීල්ලලා තිබුණා නම් මේ resolver එක එයාගේ cache memory එකේ www.facebook.com කියන එකේ IP ලිපිනය ගබඩා කරලා තියාගන්න. මොකද පසුකාලීනව පාවිච්චි කරන්නේ. හැබැයි අපි එහෙම කලින් ඉල්ල නැතුව අලුතෙන්ම නම් ඉල්ලුවේ මේක. එතකොට ඒක එයා ගාව නැති වෙන්න පුළුවන්. එතකොට මෙයා ගාව ඒ IP ලිපිනේ නැත්තම් එතකොට මොකද කරන්නේ? මේ resolver එක විසින් ඊට පස්සේ හොයාගෙන යනවා root name server එක. එතකොට root name server එකට මෙයා ලබා දෙනවා මේ www.facebook.com කියන එක. එතකොට root name server එකට මේ www.facebook.com එක දුන්න කියලා root name server එක දන්නේ නැහැ web ලිපිනයට අදාළ IP ලිපිනය. හැබැයි එයා මොකද කරන්නේ? එයාට ලැබිච්ච මේ web ලිපිනය තියෙන ඉහළ මට්ටමේ වසම් පද කියලා බලනවා. එතකොට එයාට පේනවා මේක .com වර්ගයේ කෙනෙක් කියලා. එතකොට එයා මොකද කරන්නේ? ඒ .com කියන කොටස හඳුනාගෙන ඒ .com කියන ඉහළ මට්ටමේ වසම ගබඩා කරලා තියෙන TLD server එක නැත්තම් top level domain name server කියන එකෙහි IP ලිපිනය අපේ resolver එකට ලබා දෙනවා. හරිද? එතකොට .com TLD IP එක ලබා දෙනවා කාටද? අපේ
resolver එකට ලබා දුන්නා. දැන් ඒත් තාම අපි resolver එක දන්නේ නැහැ facebook.com එකට අදාලා IP ලිපිනේ. එයා දන්නේ .com කියන TLD එකට අදාලා IP ලිපිනේ. එතකොට දැන් මොකද කරන්නේ resolver එක විසින් .com කියන TLD එකට යවනවා www.facebook.com කියන URL එක. එතකොට TLD name server එකට මේ www.facebook.com කියන එක ලැබුණයින් පස්සේ එයා බලනවා මේ www.facebook.com කියන එක ගබඩා කරලා තියෙන ඊට පස්සේ server එක මොකක්ද කියලා. එතකොට මෙතනදි TLD name server කියන එක නැත්නම් .com කියන එක කෙනා දැනගෙන ඉන්නේ නැහැ. එයාගේ IP ලිපිනේ, ඒ කියන්නේ www.facebook.com වලට දාලා IP ලිපිනේ TLD name server එක දන්නේ නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ www.facebook.com වලට අදාළ authoritative name server එකට අදාළ IP ලිපිනේ ලබා දෙනවා resolver එකට. එතකොට දැන් resolver එක දන්නවා authoritative name server එකේ IP ලිපිනේ. ඒ කියන්නේ අපි හොයන www.facebook.com වලට අදාළ web පිටු ගබඩා කරලා තියෙන authoritative server එකේ IP ලිපිනේ. අන්න එතකොට resolver එක විසින් මොකද කරන්නේ ඒ IP ලිපිනේ පාවිච්චි කරලා authoritative name server එකට ඉල්ලීමක් කරනවා www.facebook.com එකට අදාළ IP ලිපිනේ ලබා දෙන්න කියලා. අන්න එතකොට authoritative name server එක විසින් ඒ facebook.com එකට අදාළ IP ලිපිනේ ලබා දෙනවා කාටද? මෙන්න මේ resolver එකට. resolver එක 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 ferret OS එකට දෙන්නේ නැහැ. resolver එක විසින් පසුභාවිතයේ සඳහා මෙන්න මේ IP ලිපිනේ යාගේ cache memory එකට දා ගන්නවා. ඒක cache memory එකට දාගත්තයින් පස්සේ එයා www.facebook.com වලට අදාළ IP ලිපිනය අපේ පරිගණකයට ලබා දෙනවා. අපේ පරිගණකයට මේ IP ලිපිනේ ලබා දුන්නයින් පස්සේ පරිගණකයේ තියෙන බ්‍රවුසර් එකට මේ IP ලිපිනේ යෙදුවා. ඊට පස්සේ බ්‍රවුසර් එකවත් ඒ IP ලිපිනය තියෙන web server එකට ගමන් කරනවා. ඒ කියන්නේ www.facebook.com වලට අදාළ web පිටු පවතින web server එකට ගමන් කරනවා. හරිද? අන්න එතකොට web server එකෙන් අපිට සපයනවා www.facebook.com කියන web අඩවිය. අපි ආයි පොඩ්ඩක් සරලව බැලුවොත් මුලින්ම අපි අපේ පරිගණකයේ web browser එක මත අපි type කරනවා අපිට අවශ්‍ය URL එක. ඊට පස්සේ URL එක ලබා දෙන්නේ කාටද? OS එකට. OS එකෙන් මොකද කරන්නේ? ඒක resolver එකට ලබා දෙනවා. resolver එක මොකද කරන්නේ ඊට පස්සේ? resolver එක බලනවා අදාළ ඉල්ලන ලද URL එකේ පිළිබඳ තත්ත තමන්ගේ cache memory එකේ තියෙද කියලා. cache memory එකේ නැත්නම් මොකද කරන්නේ? root name server එකට යවනවා අදාළ URL එක. root name server එක මොකද කරන්නේ? අදාළ URL එකේ ඉහළ මට්ටමේ වසම බලනවා. ඒ ඉහළ මට්ටමේ වසම බලලා ඒ ඉහළ මට්ටමේ වසමට අදාළ TLD එකේ එනැත්තම් top level domain name server එකේ IP ලිපිනේ ලබා දෙනවා කාටද? resolver එකට. එතකොට resolver එකට ඒ IP ලිපිනේ ලැබුණයින් පස්සේ මොකද කරන්නේ? resolver එක ඒ IP ලිපිනේ පාවිච්චි කළා TLD name server එක හොයාගෙන ඒ TLD name server එකට ලබා දෙනවා www.facebook.com කියන එක. එපාර TLD name server එක මොකද කරන්නේ? එයා ගාව තියෙනනේ දැන් .com වලට අදාළ සියලුම web ලිපින. ඒ .com වලට අදාළ සියලුම web ලිපින සියල්ල බලලා ඒ අදාළ facebook.com කියන web ලිපිනය ගබඩා කරලා තියෙන authoritative name server එකේ IP ලිපිනේ ලබා දෙනවා කාටද? resolver එකට. දැන් resolver එක මොකද කරන්නේ? අන්න එයාට ලැබිච්ච authoritative name server IP එකට පාවිච්චි කරලා ඒ authoritative name server එකට ගමන් කරනවා. ඒ authoritative name server එකට ගමන් කරයින් පස්සේ එයාට පුළුවන් facebook.com එකට අදාළ තොරතුරු ඉල්ලන්න. එතකොට authoritative name server එක මොකද කරන්නේ? facebook එකට අදාළ IP ලිපිනේ නැත්නම් facebook.com කියන web server එකට අදාළ IP ලිපිනේ resolver එකට දෙනවා. resolver එක ඒක පරිගණකයට දෙනවා. හැබැයි ඒක පරිගණකයට දෙන්න කලින් අදාළ දත්ත එයාගේ cache memory එකේ ගබඩා කරගන්නවා.
පරිගණකයට දුන්නයින් පස්සේ පරිගණකයේ විසින් වෙබ් සර්වර් එකට ඉල්ලුම් කරලා අදාළ වෙබ් පිටුව තමන්ගේ පරිගණකයට ගෙන්නව ගන්නවා. ඔක තමයි සම්පූර්ණ ක්‍රියාවලිය.